अप्रकाशित यौवने नुकियुं परिच्छेदे तनमल्विल कोल्ले आत्मूलिक सह विषय मूलिक विंदनीय विचारय मम कथा करन्न हितुवे तनमल्विल कोल्ले ड्रामा एके गहनु चरित किहिपय मट देनन आकारय केसेद कियला कियन्नई दीप्तर पेना ने दर ऐत पेना हस एक हरी तो कैनवस से काकोल ने तीसुं कोट या दिवरे रोना वरा किंडो मावरा किंडो नेत हम देव वीरुट करने पापुते तलाहुना ते का पेना ने पादीप्त स्कूल दी अभी तरह हम आए इलाक दस अपने आलू इतने जीवित दी अभी काट होते हम दस कितने नहीं गेदर इनके मगे अम्मा गौदाद माओ बदल ने अगे हाई दस कितने नदी आते जाते जाते तरह ने पा दी यशोधरा दम्मी सुलो दीप्त अक्का कलम सिरिगे नंगी सह दीप्त अम्मा मुलिम मम कियामती सुलो कीन चरित पुडा कथा करमती विशेष मुलिम सुलो कीन चरते तनमानविल सह कोलंब इक नागरी नागरिक प्रदेश वल उन्न गहनीक हंगीम सह निधिरी සහ හිතන පතන විදිහවල් කොයි තරම් එක සමානද කියලා මට හිතුණා. ඉතින් ඒ ග්‍රාමීය සමාජය ඇතුලේ වුණත් සුලෝ උපරිම ජීවිතය විඳින්න බලනවා. සුලෝ ප්‍රසිද්ධියේ යගිතින්ම තවසිප වැළඳ ගැනීම කරනවා. එතකොට එයා සිගරට් බොන්නත් ආසයි. එයා දීප්තර සමහර වෙලාවට කැමතියි. ඉතින් එකිනෙක අර පරස්පර විරෝධී දේවල් සහ ඒ ඔක්කොම කැටි වුණු එකක් මම සුලෝගෙන් දකිනවා. ඉතින් මගේ පුද්ගලික අත්දැකීම අනුව නම් ගොඩක් ගම්වල ඉන්න සහ කොළඹ ප්‍රදේශවල ඉන්න නාගරික ප්‍රදේශවල ඉන්න මගේ එහෙලියන්ගේ වෙනසක් මම දකින්නේ නැහැ. කිසිම වෙනසක් නැහැ අත්තම කිව්වොත්. ඒක මගේ පුද්ගලික අත්දැකීමත් එක්කත් හරියටම මේ එකග වෙනවා. ඉතින් හැඟීම් සහ දැනෙන විදිහවල් කොයි ගැහැණිටත් මොනම අවස්ථාවක වුණත් ඒක පොදුයි කියන එක තමයි මගේ හැඟීම. ඉතින් ඒක තනමල් වල හරහා හොඳට පෙන්නුම් කරලා තියෙනවා කියන එක තමයි සුලෝ ගැන මට එන හැඟීම. ඒ වගේම යශෝදරා කියන චරිතය. යශෝදරා කියන චරිතය ඇත්තටම සමාජයේ ඉන්නවා. සමාජයේ ඉන්න චරිතයක්. හැබැයි අයගේ ගතිදින සහ දේවල් බලනකොට ගොඩක් ඒ වගේ චරිත ඉන්නේ හැංගිලා. හැංගිච්ච චරිතයක්. හැබැයි මේ යශෝදරා කියන චරිතයේ ඇත්තටම මේ ඇයගේ ප්‍රේමය ඇය වෙනත් ධාරාවක් ඔස්සේ දීප්තව වැඩදායක මිනිසුක කිරීම සඳහා යොමු කරනවා. ඇයගේ ප්‍රේමය යොමු කරන්නේ ඇය එහෙම කියන එක තමයි ඒ හරහා තමයි කියන එක තමයි මගේ තියෙන හැඟීම. ඉතින් ආදරය ප්‍රේමය සහ රාගය වුණත් නොයෙකුත් සිතා ගැනීමට බැරි තැන්වලින් මතුවෙලා වෙනමම විදිහක තියෙන දෙයක් විදිහට යශෝදරා පෙන්වලා දෙනවා. මුළු ජීවිත කාලෙම ගැහණියකට නිශ්චිතව මේකයි කියලා බේරම් කරගන්න බැරි හැඟීම් ගොඩක් කියන එක යශෝගේ චරිතයේ තියෙනවා. ඉතින් ධනය බලය වත්කම මේ හැමදේම යශෝදරාට තියෙනවා. ඉතින් ඒ මොන දේවල් තිබුණා ජීවිතේ සම්පූර්ණයෙන්ම තනි වෙන ගැහණු හැම කාලවල වලම සහ හැම මොහොතකම ඉන්නවා කියන එකයි මගේ හැඟීම. ඒක හොඳට යශෝදරාගේ චරිතයෙන් පෙන්නුම් කරනවා. ඒ වගේම මේකත් කියන්න ඕනේ කොයිම ගැහණියකට වුණත් තමන්ගේ ජීවිතයේ ලැප්ටක් තියෙනවා කියන එක කොයිම මොහොතක හරි දැනිලා ඇති සහ දැනෙනවා කියන එක තනමල්විල කොල්ලෙක් යශෝදරා හරහා මට පේනවා. ඔව් අනිත් පැත්තෙන් ධම්මි සහ කැලුම් සිරිගේ නංගි කියන චරිත තමයි මට මුලට ආවේ. කැලුම් සිරිගේ නංගි සහ ධම්මිගේ චරිත ඇත්තම කියනවා දරිද්‍රතාවය නිසා තමන්ගේ ආදරය සහ තමන් ගැන හිතන එකත් අතහැරලා
ජීවත්වෙන ලොකු ජීවත්වෙන විතරක් ලොකු ස්ට්‍රගල් එකක් කරන දෙයක් පිරිසක්. ඉතින් මට නම් හිතෙන්නේ නිදහස් වෙනද කලාවේ ඉන්නම ධම්මිලා ගොඩක් තමයි. ධම්මිට නිදහස් වෙනද කලාවට යන්න සිද්ධ වෙනවා. ඉතින් මට හිතෙන්නේ නිදහස් වෙනද කලාවේ ඉන්නම ධම්මිලා ගොඩක් කියලා තමයි. ඒ වගේම තව පැත්තකින් කැලුම් සිරිගේ නංගි. කැලුම් සිරිගේ නංගි කියන චරිතයනත් නියෝජනය කරන්නේ ඇත්තටම අසරණ අසරණුණු ගැහැණි. ඒ කියන්නේ අසරණුණු ගැහැණි කියන්නේ තනමල් විල තරම්ම යාපනයේ තියෙන ජීවිතේ පහළම තැනු අසරණුණු ගැහැණි. අනිත් එක තමයි දීප්තගේ අක්කා සහ අම්මා යන චරිත ගන්න එක මට මතක් වෙනවා. ඒ චරිත දෙක ඇතුළෙත් ඇත්තටම ඉතින් පෙන්නුම් කරන්නේ ගැහැණියකගේ තියෙන දයාව කරුණාව සෙනෙහස ආදරය. ඒ කියන්නේ පවුලේ ඇතුළේ තියෙන බැඳීම් ගොඩක් එක්ක කොහොමද මේ ඇත්තටම මේ පවුලේ හැම දෙයකටම උර දෙන්නේ කොහොමද? දැන් දීප්තගේ අක්කා වුණත් එයාගේ මැරේජ් එක හරහා හිතන්නේ කොහොමද දීප්තට දෙයක් කරන්නේ, කොහොමද පවුලට දෙයක් කරන්නේ? ඒක තමයි පවුල කියන දේ හරිම මූලිකයි ගැන සමාජයේ ඒක පෙන්නුම් කරන හොඳටම. ඉතින් මට හිතුණ දෙයක් තමයි ඒ හරහා පෙන්නුම් කරන්නේ ගැහැණියකට පමණයි ඒ සෙනෙහස දයාව කරුණාව ඒ විදිහටම දෙන්න පුළුවන් කියලා මට හිතුණා ඒ චරිත දිහා බලනකොට. ඒක තව චරිතයක් ළඟදී එකතු වුණා. ඒ කියන්නේ දීප්තගේ අයියාගේ වයිෆ්. එයාත් එක්තරා ප්‍රතිකඩක් පෙන්නනවා. තවම එයා ගැන ලොකුවට පෙන්නේ නැති වුණාට එයා ගැනත් ඒ පෙන්නපු එපිසෝඩ්ස් දෙකෙන් තුනෙන් උනත් පේනවා මේ එවැනි චරිත ගොඩක්ම මේ ගම්බදව සිටින හැමෝගෙම මේ ජීවිතවල තියෙන ගොඩක් ජීවිතවල තියෙන ප්‍රතිකඩක් යාගෙත් පෙන්නනවා. තවම එයා ගැන අපිට හරියටම නිශ්චිතම අදහසක් ආවේ නැහැ. නමුත් අර ගැහැණිය කොහොමද මේ අනුගත වෙන්නේ ගෙදරකට ඇවිල්ලා අන්තිම කියන එක මේකත් පැහැදිලි කිරීමක් කරනවා කියලා මම හිතනවා. ඉතින් ඔය චරිත දෙක තමයි දැනට මේ ගැහැණු චරිත විදිහට පේන්නේ. මුලින්ම එළ ගැහැණු චරිතයක් තියෙනවා. නමුත් තාම අපිට තව ඉස්සරහට මම හිතනවා ගැහැණු චරිත තව ගොඩක් එනවා. ඉතින් දැනට මේ චරිත ටික තමයි තනමල් විල මේ දැනට විකාශනය වෙන එපිසෝඩ්ස් වලින් මට කතා කරන්න හිතුණ චරිත ටික තමයි ඔය ටික. තව ගැන අපිට ගොඩක් කතා කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා ඉදිරියට. ඉතින් අපි බලමු ඉදිරියට එන ගැහැණු චරිතත් එක්ක. නැවතත් මම ඔබ හමුවෙමු. අප්‍රකාශිත යෞවනයේ නොකියු පරිච්ඡේද තනමල් විල. අකන්ද ඉන්ද්‍රිය විචාරේ බලාපොරොත්තු වන්නේ සමාජවාදී සඳහා පාරජාතික සහයෝගීතාවේ සාහිත්‍ය හා කලා අංශී ඉදිරිපත් කිරීමක්.